ඩෙංගු 3 වෛරසයේ ක්‍රමික ව්‍යාප්තිය හමුවේ රෝගීන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 32,625 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ගත වූ දින 10ට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,917ක්. මේ වන විට ඩෙංගු අධි අවධානමක් පවතින්නේ බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතවයි. ගම්පහ දිස්ත්‍රික්කෙන් ඩෙංගු රෝගීන් 7,328ක් හා කොළඹ දිස්ත්‍රික්කෙන් ඩෙංගු රෝගීන් 6,804 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතට අමතරව ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. ත්‍රිකුණාමලයෙන් ඩෙංගු රෝගීන් 1,325 දෙනෙකු වාර්තා වී ඇති අතර මඩකලපුවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,414ක්. සමස්ත ඩෙංගු රෝගීන් අතරින් 25%ක් පාසල් සිසුන් වනවා. මේ වසරේ ඩෙංගු ආශ්‍රිත මරණ 18ක් වාර්තා වී තිබෙනවා. ඔබට දින දෙකකට වඩා උණ පවතී නම් වහාම සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. රෝග ලක්ෂණ තියෙනවා නම් දවස් දෙක තුනකට වැඩි උණ තිබුණොත් රුධිර පරීක්ෂණයක් කරගන්න. එතෙන්දී සුදු රුධිරාණුවල සහ රුධිර පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් විශේෂයෙන්ම රුධිර පට්ටිකා 150ට වගේ අඩු වෙලා තියෙනවා නම් රෝහලක් වෙත යන්න. දරුවට ස්වභාවික දියර ආහාර විශේෂයෙන් ලබා දෙන්න රතුපාට කළුපාට ආහාර ලබා දෙන්න එපා. පැරසිටමෝල් මාත්‍රාවට පමණක් ලබා දෙන්න. කලබල වෙන්න එපා. ඕනෑවට වැඩිය පැරසිටමෝල් ලබා දෙන්න ගියොත් දරුවගේ අක්මාවට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව ඉබ්‍යුප්‍රොෆෙන්, ඩයික්ලොෆිනැක් සෝඩියම් වගේ දේවල් දීලා උණ අඩු කරගන්න හදන්න එපා. එහෙම දුන්නොත් ලේ ගැලීම් වැඩි වෙන්න පුළුවන්. ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් ආවොත් බැරෑරුම් වෙන්න පුළුවන්. ඩෙංගු කියන එක උණෙන් නවතින්නේ නැහැ. සමහර අයට රක්තපාත උණ සහ සමහර අයට කම්පන තත්ත්වයන් වලට යන්න පුළුවන්. ඩෙංගු රෝගීන් වැඩි වුණොත් සංකූලතාවත් වැඩි වෙන්න පුළුවන්. ඒකම රෝහල් ගත වීම සහ මරණත් වැඩි වෙන්න පුළුවන්. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හැමුවේ ඩෙංගු රෝගීන් තව දුරටත් ඉහළ යා හැකි හේයින් අවට පරිසරය පිරිසිදු කිරීම, ජල රැඳෙන ස්ථාන ඉවත් කිරීම සිදු කරන ලෙසයි සෞඛ්‍යංශ නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.